ලංකාවේ පාලනය වෙනස් වීම සමග ලෝකය තුළ යුද තත්ත්වයන් හටගත හැකි බවට චීන රජයේ ආරක්ෂක උපදේශකවරයෙකු අනතුරු අඟවනවා. සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කළේ මහාචාර්ය ෂෙන් යොංනියන් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කළ බවයි. ඒ අනුව වොෂින්ටනය සමග අසීරු ගනුදෙනුවක නිරත වීමට චීනයට සිදුවනු ඇති බවයි මහාචාර්යවරයා අවධාරණය කර ඇතේ. අමරිකාවේ මීළඟ ජනපති ජෝ බයිඩන්ගේ පාලනය චීනයට කවර ආකාරයකින් බලපානු ඇද්දැයි හෙළි කරමින් මෙම අනාවරණය සිදු කර තිබුණා. චීන රජයේ ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ෂෙන් යොංනියන් පවසා ඇත්තේ දෙරට අතර ශීත යුද්ධයක් මැද ගතව ගිය යහපත් කාලයක් නිමවට පත් වූ බවයි. අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයක් සඳහා මැදිහත් නොවුනද නව ජනපති ජෝ බයිඩන් යුද්ධයකට එළඹීම සඳහා කිසිසේත්ම පසුබට නොවනු ඇති බවද මහාචාර්යවරයා හෙළි කර තිබුණා. තායිවානය හොංකොං වැනි ගැටලු මුල් කර ගනිමින් චීනය සමගද අර්බුදයක් නිර්මාණය විය හැකි බව මෙම වාර්තාවේ සඳහන්. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව පියවර ගත්තද ඔහු කිසිදා යුද්ධයකට අවතීර්ණ නොවූ බවයි ෂෙන් යොංනියන් ප්‍රකාශ කළේ. අමරිකානු ජනපතිවරණයේ ප්‍රචාරක සමය තුළ ජෝ බයිඩන් චීන ජනපතිවරයා නම් කර තිබුණේ මැරවරයෙකුට සමාන ලෙසයි. එබැවින් දෙරට අතර මතභේදකාරී තත්ත්වයන්ද ඉදිරියේදී වර්ධනය වීමට නියමිතයි. චීන ආරක්ෂක උපදේශකවරයා පෙන්වා දෙන්නේ මෑත ඉතිහාසයේ දුර්වලම අමරිකානු ජනපතිවරයා ජෝ බයිඩන් බවයි. අමරිකාවේ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් බයිඩන් පාලනය දුර්වල වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව ජාත්‍යන්තර ගැටලු නිර්මාණය කරමින් ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට ජෝ බයිඩන් කටයුතු කරනු ඇති බවයි චීනය පවසන්නේ. බැරක් ඔබාමා පාලනයේදීත් අනුගමනය කර තිබුණේ එම යුදමය ප්‍රතිපත්තිය බවද චීන ආරක්ෂක උපදේශකවරයා සඳහන් කළා. ඒ අනුව අමරිකාවේ නව පාලනය තුළ ලෝකයේ යුද ගැටුම් වර්ධනය විය හැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ජෝ බයිඩන් උපජනපති ධූරය දැරූ සමයේ යෙමනය, ලිබියාව, ඉරාකය, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය මුල් කර ගනිමින් යුද ගැටුම් ආරම්භ කර තිබුණා. එහි දෙවන රැල්ලට චීනයද ඇතුළත් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව චීනයේ ආරක්ෂාව වර්ධනය කිරීමට මෙම වාර්තාවෙන් උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අමරිකාව සමග සමද වර්ධනය කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි මහාචාර්යවරයා ඉල්ලීමක් සිදු කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.